ආයුබෝවන් සුබ දවසක් අද මම කතා කරන්න යන්නේ යක්ක ගෝත්‍රයේ ලංකාපුර කඳුකරයේ තිබූ ජනාවාස ගැන ඊට කලින් වීඩියෝ එකට යන්න කලින් මුලින්ම මතක් කරන්න කැමති ඕගොල්ලෝ අපේ යක් ප්‍රොඩක්ෂන් channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න ඊට පස්සේ ඊට එහා ඇති bell icon එකත් click කරලා අමතක කරන්නට එපා ලංකාදීපයේ වැලලේගේ යක්ක ගෝත්‍රයේ ලංකාපුර රාජධානිය තුල රාවණ රජුගේ ආගමනයේ සිදුුණායයි ජනශ්‍රුතිය හා ලිඛිත ලේඛන මගින් ලොවට හෙළි කරලා තියෙනවා හෙළ භූමියේ යකුන්ට එකල අයිතිව තිබූ ඉතිහාසයේ සොයා යන ගමනේදී ලංකාපුර රාජධානියේ කඳුකර වාසස්ථාන ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ දුම්බර කඳුවැටි ආශ්‍රිතව ගොඩනැගූ එකල ශිෂ්ටාචාර පිළිමතව සාකච්ඡා කරන විට එය ප්‍රාග් ඓතිහාසික යුගයට දිව යන බව අප දන්නවා ඒ තුලින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිදුරුතලාගල කෙකිලියාමාන හග්ගල මහකොඩුගල මාතලේ රත්නපුර මහනුවර රාජධානීන් උස් ගිනිශිකරවල පැතිර තිබූ බවට ඉපැරණි මූලාශ්‍රවල කියවෙනවා මේ ප්‍රදේශයට අයත් දේවගිරිය සහ දාස්ගිරිය ආදී ඉපැරණි ගම්වල ඈත අතීතයේ යක්ෂ හා දේව ගෝත්‍රිකයන් විසූ බවට සාක්ෂි හමු වෙලා තියෙනවා ලංකාපුරය සීගිරිය දක්වා වීදී ගිය අතර පසු කලක රාවණ රජු සිය අග්‍ර මාලිගය ලෙස ප්‍රයෝජනයට ගෙන ඇත්තේද මෙම සීගිරි පර්වතය මෙහි සුවිශේෂී කොටස නම් ලග්ගල ප්‍රදේශයත් මේ සඳහා සාක්ෂි දැරීමයි සීගිරියේ සිට ලග්ගල වෙත ඇත්තේ ගුවන් සැතපුම් කිහිපයක් මේ එකල මහා රාවණ රජුමන් ගමනාගමනය සඳහා දඬු මොනරය යන්ත්‍රය භාවිත කිරීම නිසා මෙයා අප ගුවන් සැතපුම් වලින් සඳහන් කළා මේ ප්‍රදේශයේ ඈත අතීතයේ ආදිවාසීන්ගේ රජධානක් ලෙස පැවතිලා තියෙනවා සෙල්ලිපිවල ලක ඇතම් වංශ කතාවලද නිෂාද ශබර ව්‍යාද මිලක කිරාත සිංහලයේ මලද මිලිදු සබර නමින් දැක්වෙන්නේ අන් කිසිම ජන සමූහයක් නොව හෙළදිව පුරාණ යක්ෂ ගෝත්‍රිකයන් බව ශ්‍රී ලංකා ඉතිහාසයේ ගැඹුරින් පර්යේෂණයට ලක් කරන විට මනමින් පෙනී යන සත්‍යක් මේ යක්ෂ ගෝත්‍රික ජනතාව බෙහෙවින් වාසය කළේ ලග්ගල මිනිපේ හඳගනාව බින්තැන්න ආදී ප්‍රදේශවලයි බුද්ධාගමණයෙන් පසු ඉතිරි වූ ලංකාවේ යක්ෂ ගෝත්‍රිකයන් ලග්ගල සහ බින්තැන්නේ ලොග්ගල පදිංචිව විසූ බව රාජාවලී ග්‍රන්ථයේ සඳහන් වෙලා තියෙනවා ලග්ගල රාවණ අඩවියේ යක්ක ගෝත්‍රයේ ආදී හෙළයන්ගේ මූලස්ථානයක් ලෙස හැඳින්වීමට පැහැදිලි මූලාශ්‍ර ලැබිලා තියෙනවා. ඒ මගින් හෙළ කරගන්නා ලද සමහර පරම්පරාද අද සමාජයේ ඇත. මාරක මුදියන්සේලාගේ, යහංගල මුදියන්සේලාගේ ආදී එයින් පසු කාලීනව ජන සමාජය තුළට ගැබ්වෙන්නා වූ පැරණි නාමකරණයන් මේට උදාහරණ ලෙස ගන්නට පුළුවන්. රාම රාවණ සටනේ එක් පියවරක්ද මේ රණමුරේදී සිදුවලා තියෙනවා. ලකේගල ආසරද රාවණයන්ගේ මාලිගාවක් තිබූ බවත් ඒ පෙරසිට අද දක්වා මාලිගා තැන්න නමින් හඳුන්වන බවත් ජනශ්‍රේතියට අනුව මෙන්ම ලිඛිත ශාස්ත්‍රීය අනුවද කියන්නට පුළුවන්. මහමුරය නැත්තම් මීමුරය අසලද රාවණා කොටුව නමින් ප්‍රදේශයක් තිබිලා තියෙනවා. යක්ෂ හා රාක්ෂය යන එකම ජන වර්ගයට අයත් ශ්‍රේණි දෙකක් ලෙස හඳුන්වන්නට පුළුවන්. යක්ෂ ගෝත්‍රික රාවණ රජු බෙහෙවින් ජීවත් වූයේ මේ ලග්ගල හා සීගිරිය ආදී ප්‍රදේශ තුලයි. අවුරුදු 5000කට පෙර යුගයක හෙළබසින් අපමණ සාක්ෂි පුරාණ සෙල්ලිපි යක්ක මිනිසුන් විසින් සාක්ෂි සහිතව ඉතිරි කළ ගියත් ඇතම් මිනිසුන් විසින් ඒවා විනාශ කර දැමීම මගින් අපට අයත් තිබූ මහා දැනුම් සම්භාරයක සුළුමුළ අදටත් අපට අයිවීමට විශාල හේතුවක් වෙලා තියෙනවා. ඉතින් මෙවැනි වීඩියෝකින් නැවත හමු වෙන තුරු ඔබට සුබ දවසක්. තාමත් අපේ channel එක subscribe කළ නැත්නම් දැන්ම subscribe කරන්න. එහෙනම් ඔබට සුබ දවසක්.